තමන්ගේ ප්‍රහාරය දියත් කිරීමේ වග කියීම. මන් දක් මිනිස්සු කියන්න ගෙවල්ල තුර දාලා පණපිටින් පුච්චන හැම දෑම දක්ම මිනිකන්ු පාරල්ල හලා දන ගැටලුවක් කවත් ඔබලා නිහඳව සිටිය යුතුයි. අවි ළඟ තිබට අපි නඟ පතුරන්න ජීවපතුරන් කිසිවක් නෑ. එක පාරම නැවෙන් පිට වෙන වෙඩි උන්ඩ මුහද පැත්තනුත් නැවත් පැත්තර වැඩියන මාසක රසන්න කාලයක් කඳුරට ගහන හතරවටින් වටකල්. අපේ නිලධාරියක එල්ි දස්වාදන් තන ගොඩ අරගෙන ඒ නිලධාරය ළඟ තිබ මැප්ක මැප් එක හා තමයි තොරතුර අරගෙන අපිට ගහන් අලි මංගට ගහන ඒහින්ද පුතා දැන් නිවාඩු අමතක් කරන්නේ. රයිඩරීම් එකේ සාමාජිකයෙක් විදිහට තමුන් ලෑස්තෙන් ඕනි රයිඩ කෝස්සක පටන් ගන්න මෙතන ඉන්නවක සත්වාද කණ්ඩායම සාමානෙන් පාර්ස්දනකොට ප්‍රමාණයක් ඉන්නකෝ මට ගෙනත් දුන්න අවුරුදු දොළහක විතර මේ දරුවේ මේ අත් ඇවිල්ල සත්වාදය කියලා කිව් එක වරම අර කොල්ල මේ පාට කැහගන්න ඇත පුලි පුලි කියලා එක පාට පයර පටන් ගත දැන් කොහෙන් ගහන්නවද කොහොම ඩද කියලා හිතාගන්න බැති අපිට හරි ගැදලුවත් තිබ සත්වාදය කවද සිවිල් පුද්ගලය කවද කියල කොල්ල ගැද්දක මදල එතන තිබ ගහක දැන් අපේ බයිසිකල් කඳවුර පැත්තරන මේ දී අපි හදිසියක් වුණොත් එන්න අපිට හම්මුණ පොඩිස් දොළහ සත්වාද සයිනට කාල කටේසිම බේරෙන කිලෝමීටර දෙකක්වත් දුර මට යන්න හම් වෙන්න හඩක් එකල අත්බෝම් ගත්තම එතම ගහලද සමහර අවස්ථාවල කරන්න රයිඩව මරලා පයිසිකලේ උටකම දාලා ගිනිතීපු අවස්ථාව තිබ්බ. රගගේ අය නැවත නවතතුරට යන කරුණය කළ අල්ලකීම් බිඳුව හැත හැයි දෙකයි අටසිය දාසයයි අටසිය දාසය. අවුරුදු විසි හතක් යුද හමුදාව තුළ සේවය කරපු. රණ ශූර පදක්කමෙන් පිදුම් ලැබූ විරෝධාර රණවිරුවක් එක අද දවසදි කතාබා කරන්න සූදාන පෙන්නේ. බදුල්ල හල්දමුල්ල ප්‍රදේශයේදී උපත ලබන ඔහු WAPP පෙරේරා. ඔහුගේ ජීවිත කතාව ඔබත් එක්ක බෙදාහදාගන්නයි සූදාන පෙන්නේ. අයිබන බතුමාන අයිබන්. දැන් බදුල්ල හල්දමුල්ල කියන්නේ ඌව පලාතර අයිති ඌව පලාතර අයිති හල්දමුල්ල කියන්නේ හබුතලේ චන්ද බල පෙදෙසේ හබුතලේ හල්දමුල්ල ගැන බොහොම සුන්දර පැත්තක්. ඉතින් දැන් නම් මම මේ ජීවිතේ ඉස්සරහට යද්දි මම දැන් ඉන්නේ දකුණු පලාතර ඇවිල්ලා ඌව පලාත අමතක වෙන්නේ නැහැ ජීවිතේ. මොකද අම්මා තාත්තා තවම ජීවමානව ඉන්නවා සහ මම ඉගෙනගත්ත පාසල් දෙක තියෙනවා. ඉතින් ඥාති ඉන්නවා සතුරු. ඉතින් ඉගෙනගත්තේ කොහෙද? මම ඉගෙනගත්ත ඉස්සෙල්ලම ගිනිගජ්ජල කණිතු විද්‍යාලයේ. ඇත්තට මේ පාසල දැන් වැහිලා දැන් නැහැ. මොකද මේ රට පොඩ්ඩක් දියුණු වෙන හින්දා අපි ඉගෙනගත්ත පාසල් වැහිලා ගිය පුංචි දූකුත් තියෙනවා. ඊට පස්සේ ඉගෙනගත්ත වල්හපදන ආනන්ද මහවිද්‍යාලය. මොකද මේ ආනන්ද මහවිද්‍යාලය ගැන ඇත්තටම රණවිරුව බිහි කරපු පාසලක් සහ ක්‍රෙඩිටින් වලින් ලංකාවේ බොහොම ප්‍රසිද්ධ නමක් ගත්ත පාසලක් තමයි. පසු කලින් ඒවත් අර අභා අනිත් පැත්තට ගරිලා ගියා. දැන් කොහොමද දන්නේ ගත්තේ? ඉතින් පාසලෙන් තමයි අපිත් ඉගෙනම ලැබි සතුරුයිදී. සතුරත් එක්ක 1990 දී තීරණයක් ගන්න හරියටම අවුරුදු 20 ලැබනකොට ශ්‍රී ලංකා යුද හමුදාවට එකතු වෙන්න. ඇයි? මොකද හේතු ගොඩක් තිබ්බා. සාමාන්‍යයෙන් මට අවුරුදු 13ක් වෙන. දැන් සාමාන්‍ය බුදුහාමුදුරුවෝ සතරපිරි නැගලානේ බුදුබව ලබන්නේ. ඉතින් මගේ තරුණ ජීවිතේ මම දැක්ක එක දෙයක් තමයි 83. මම දැක්ක මිනිස්සු ඒ කියන්නේ ගෙවල් ඇතුළට දාලා පණ පිටින් පුච්චනවා. අපේම මිනිස්සු පුච්චනවා. ඒ සිද්ධාමේ දැනෙන තව ඒ ළමාව මයන්නසට දැනෙච්ච දේවල්. ඉතින් ලොකු බයක් ඇති වුණා. ඊට පස්සේ 88 89 ගැන තවත් බීසණයක් පැතිරලා ගියා. හැම දෑම දැක්කම මේ මිනි කඳු පාරවල් ගහලා තියෙන ඔය හල්ද මුලේ ඉඳන් මම උදාහරණයකට ගත්තාම සබරගම විශ්වවිද්‍යාලයට එනකම්. මොකද මේ ලංකාවේ හැදුවා විදුලි බලාගාරයක් සමනල වේවා කියලා. එතකොට පාසල් අධ්‍යාපනයෙන් නිම වෙනකොටම ගෙදර තිබ්බ ඇත්තටම හමුදාවට බැඳුනේ රට වෙනුවෙන් කියලා මම බැඳුන්නේ. ඒකත් කියන්නේ බෑ. ඔක රට වෙනුවෙන් නාව ගියා නම් මම වැටුපන් නොගෙන රට වෙනුවෙන් වැඩ කරන්න. අපේ රට වෙනුවෙන් කියලා කවුරුත් එහෙම කරාගෙන නැහැ. නමුත් වගකීමද ඒක ජීවිතය කියන එක ඔය තරුණ ජීවිතය පුද කරන්න තරම් විරෝභී වුණා. ඒ ගැන සතුටුයි වගේම ඉතින් ඒ ගමනාන්තයේ ලැබපු අත්දැකීම් සම්භාරයක් තියෙනවා. තුවක්කුව බෝම්බේ නැති වුණාට දැන් ඒ කාලේ ඉවරයි. නමුත් හමුදා ජීවිතේ ලැබපු බොහොම ඒ කියන්නේ ඒක මහා මෙරත්තරන් දේවල් ඉගෙන ගත්ත දේවල් තියෙනවා. ඉතින් ඒ ගැනත් ලොකු සතුටක් තියෙනවා. ඉතින් දුකක් තියෙන්නේ ඇත්තරම හිටපු සගේ ඒවා මේ මේ පේන හැම වෙලෙම. සමහරවිට මගේ බිරිඳට මගේ දරුවන්ට අම්මට තාත්තට වඩා මම ඒ චරිතවලට ආදරය කරනවා. මොකද ඒ තිබ්බ හයිය එකමුතුකම. ඒවා වඩා වටින දේවල්. වර්තමානයේ කොහොමද දැන් මේ තාක්ෂණය ඉදුණෙච්ච අපේ රටත් සමහරවිට මනුස්සකම් ටිකින් ගොඩාක්ම අනිත් පැත්තට ගිහිල්ලා තියෙන්නේ. හයවෙනි ගමුණු හේවා බලකය තෝරගන්නවා. තේරෙනවා. හයවෙනි ගමුණු හේවා බල ඇණියක් තිබ්බා. තිබ්බා මංග මට මෙන්න මෙහෙම සිද්ධවීමක් එනවා. මේ මං කියන්නේ මං දන්නේ ඒවා මට කොහොම ආවද කියලා. මේ පස්වෙනි ගමුණු හේවා බල ඇණිය රාජකාරී කරමින් ඉද්දි මට එනවා
මේ අන්තරයක මාරුවීම හත්තෙනි ගෙවුණහා බැලැනට යන්න කිය. හැබැයි මම යන්නේ නෑ. මාව කියන අනිත් සොල්දාදුව යන ටීම් එක මෙහෝ කරන මම යන්නේ නෑ. ඉතින් මට දැඩි පීඩනෙකුත්තාව මොකද හමුදාව දෙන අනවචනය නොපිළිපැදීම දඬුවම් ලැබිය හැකි වරද. නමුත් මම යන්න ඉතින් කොහොමහරි අවසානයේ හමුදාවෙන් එනකම් පස්සේ නිගමන වැඩි සොල්දාදුව කියලා ඉන්න මේ අවස්ථාවක් තිබේ. ඒකත් වාසනාවක්. රණශූර පදක්කමින් පිදුරු ලැබූ පෙරේරා මහත්මයා සමගින් කතා බහ කරමින් ඉන්නේ. පස්වන ගැමුණු හේවා බලකායේ තමා එතුමා රාජකාරී කටයුතු කරේ අවුරුදු 27කට අධික කාල සීමාවක්. අපි කතා කරා ගම්පලාත, පුහුණුව ඒ සම්බන්ධයෙන් කතා කරලා. දැන් අපි යන්න සූදානම් වෙන්නේ යුද භූමියට. ලැබූ පුහුණුවත් සමගින් ඔබට එකතු වෙන්න සිද්ධ වෙන්නේ ක්‍රියාන්විත රාජකාරී වලට. කොහොමද පළවෙනි අත්දැකීම? පළවෙනි අත්දැකීම තමයි පුහුණුව ලැබලා පුහුණුව ඉවර වෙලා අපිට යන්න වෙනවා. අපි එක්කරන් යනවා අපේ රාජකාරිය. අපි දන්නේ නැති ආධුනිකයෝනේ. ආධුනික විදිහට අපි දන්නේ අපි කොහෙටද ගිනියන්නේ. ඒ කිසිදයක් දැන් අපි එක්කරන් යනවා ත්‍රිකුණාමලයේ චීනවරායට. පුහුණුව උපදේශක අපි එක්කරන් යන කරන් ගිහිල්ලා මම හිතන්නේ ඒක පළවෙනි අත්දැකීම. යුද භූමියේ පළවෙනි අත්දැකීම ලබන්නේ මේ නැවතුලම තමයි. අපිව නැවට දාද්දී පුහුණු උපදේශක අපිට උපදෙස් දෙනවා. ඒ නාවික හමුදාවේ නිලධාරිනුත් උපදෙස් දෙනවා. යම් නැව මුහුදේ ගමනාගමනයේදී යම් ගැටලුවක් ආවොත් ඔබලා නිහඬව සිටිය යුතුයි. අවි ළඟ තිබ්බට අපි ළඟ පතුරන් නැහැ, ජීව පතුරන් කිසිවක් නැහැ. යම් ගැටලුවක් ආවත් ඒවට ක්‍රියා කරන්න ඒගොල්ලෝ ඉන්නවා කියලා. ඉතින් කොහොම හරි අපි මේ ගමනාන්තය පටන් ගන්න රෑ 10ට විතර තමයි නැව පිටත් වීම ආරම්භ වෙන්නේ. කොහොම හරි පැය දෙකක විතර ගමනක් යද්දී එක පාරම නැවෙන් පිට වෙනවා වෙඩි උණ්ඩ. ඉතින් අපි ආධුනිකව අපි මේ දන්නේ නැහැ. දැන් පළවෙනි අත්දැකීම මේක. පළවෙනි දැන් වෙඩි පිට වෙනවා. ඒ මුහුද පැත්තෙනුත් නැව පැත්තර වෙඩි එනවා. ඉතින් කොහොම හරි එක පැය දෙකක විතර සටනක් තිබ්බා. ගැල්ලුවක් නැහැ. ඊට පස්සේ නැව ගියා ගිහිල්ලා පලාලි වල තමයි ගිහිල්ලා අපි නැවෙන් බැස්සේ. බැහැලා ඊට පස්සේ බෝට්ටුවක් මාර්ගයෙන් අපි එක් කරන් යනවා කයිට්ස් දූපතට. ඒක ඇවිල්ලා මම හිතන්නේ මනරන් දූපතක. ඒ අපි ගිය කාලේ මම කියන්නේ යුද්ධෙන් පස්සේ මම ගිහිල්ලත් නැහැ. ඒ දූපතේ තමයි පළවෙනි රාජකාරී ස්ථානය වෙන්නේ. ගිහිල්ලා මාස 3ක් වගේ වෙන්නේ නැති ඒ කාලේ එහෙම පහු වෙලා යද්දි 1992 සාමාන්‍යයෙන් පෙබරවාරි මාර්තු මාසේ වගේ දවසක උදේ 9ට විතර මම කඳවුරේ මගේ මේ ඇඳුම් ටික හොදලා මම දාන්න යනකොට සුස් ගන්න සද්දයක් ඇහුණ. ඒ වැඩනකොට බලනකොට මෝටාරයක් තමයි එල්ටි තත්ත්වවාදී නේපු මෝටාරයක් පත් වෙනවා. මේක පුපුරනවා. පිපුරුවට එක කෑල්ලක්වත් වදින්නේ නැහැ. ඉන් පස්සේ ඒ සිදුවීම මාසයකට ආසන්න කාලයක් කඳවුරට ගහනවා. හතර වටින් ගහනවා. ඉතින් ඒ අතරතුරේ මේ සොල්දාදුව තුවාල වෙනවා. කොහොම බරපතල ගැටලු රාශියකට මූණ දෙනවා කඳවුර. කොහොම හරි කඳවුර බේර ගන්නවා. හේතුව වෙන්නේ අපේ නිලධාරියෙක්ව එල්ටිටි දස්වාදීන් කොහොම හරි අත්අඩංගුවට අරගෙන ඒ නිලධාරිය ළඟ තිබ්බ මේ මැප් එක හරහා තමයි තොරතුරු අරගෙන අපිට ගහන්නේ. ඉතින් කොහොම හරි කාලයක ඒ යුද භූමිය තුළත් පුහුණුවි. දැන් ඇත්තටම මම දන්නේ නැහැ දැන් කොහොමද කියලා හමුදාව. ඒ හිටපු අපිට වඩා ඊළඟ හිටපු ජේෂ්ඨයෝ අපිට මාර මේව එකක් දුන්නා. කියන්නේ ඔවුන් හරි සැරපරුසයි සහ කියන්නේ සොල්දාදුවෙක් කියන්නේ කවුද කියලා හඳුන්වලා දීලා දෙනවා. චොක්ලට් සොල්දාදුවෙක් කියන්න එපා කියලා කියනවනේ කතාවට කියනවා. චොක්ලට් සොල්දාදුවෙක් කියන්න එපා කියලා ඒක ඇත්ත. හැම කෙනෙකුටම සොල්දාදුවෙක් වෙන්නත් බෑ. ඉතින් මේ ඒ පුජ්‍යලොන් දුන්නේ ආවාසය මාරම ආවාසයක් ගොඩාක් වෙලාවට මේ අපිට කියන්නේ නිතරින් මේ හිතෙනවා මේ සමහර වෙලාවට ඇත්ත වෙඩි භූමියේ සතුරත් එක්ක සටන් කරද්දී හෙල්මට් එක ගලවලා සමහරු මේ ඒ දවස්වල ඇත්තම මේ වගේ නවීන උපකරණ තිබ්බේ නැහැ. තිබ්බේ ඔය රේඩියෝ එකක් මොන හරි එකක් නේ. අර ටේප් කරන යන්ත්‍රයක්. ඉතින් ඔවුන් අර ක්‍රිකට් මැච් එකක් වගේ ලවුන්සිට් කරනවා. අපි ඒක බලන් ඉඳින් අපි විශ්මයටපත් වෙනවා. මේ කියන්නේ මොකද මේක සෙල්ලමක් නෙවෙයිනේ. ජීව උන්නේ ඉන්නේ. තත්ත්වවාදීන් නිල්ල කරන ප්‍රහාරයක්. නමුත් ඉතින් ඒ හිටපු ජේෂ්ඨය දුන්න උපදේශනෙන් කියලා වැඩක් නැහැ. හොඳ මොරල් එකක් දුන්නා. ඉතින් ගැටලුවකට තිබ්බේ කාලයගේ යද්දි තේරුණා මේක. කියන්නේ මේ අපේ රටේ සොල්දාදුවන්ට මාර හයියක් තියෙනවා. තිබ්බට පාලකයෝ සහ මෙහෙවන්නෝ කොතනද ඉන්නේ කියන ගැටලුව තිබ්බා. ඔපරේෂන් එකක් යනවා ගිහිල්ලා ආයි පොඩ්ඩක් නතර කරනවා. ඉතින් අර සොල්දාදුවගේ මොරල් එක
ඩවුන් වෙන ටවුන් වෙනවා. ඉතින් මොහොම හම කාලයක් යෑමෙන් ඊට පස්සේ ඒ රාජකාරිය කොහමහරි වසරක් පමණ මට අපිට කියන මට අපේ බලයනේ තියෙනවා මේ කඳ මේ කවිත් දූපති. ඊට පස්සේ අපිට එන්න වෙන පූනරින් ප්‍රදේශයට. පූනරින් ආවමත් සතුරු ප්‍රහාරවල ප්‍රහාරත් එක්කලා තමයි ගොඩාක් වෙලාට කාලය ගත කරන්න උනේ. හැබැයි ඒ මොන දේ තිබ්බත් යුද භූමිය තුළ ඉතින් මේ අපි ආධුනිකයෝ තල් කොටේ කපලා දෙනවා කිලෝ 150යි 200යි දෙන්නේ කරක තමයි දෙන්නේ. එතකොට කරවල් මාරු කරගන්න බෑ, බංකරේ ගහ ගන්න ඕනේ, ওই සියලු දේවල් කරන්න ඕනේ. ඉතින් හොඳ මොරල් එකක් තිබ්බා ඒවා කරන්න හයිය. ඉතින් ඒ හයිය තුළ මේ හැම වෙලේම අර උත්තේජනය ආවේ ගෙදර කියන්නේ කොහොමත් ඇත්තරම හැමදාම දකින්න අර කියන්නේ දකින්න හැම එකම නිලැඳු මැදගත්ත පිරිසක් තමයි හැමදාම දකින්නේ. සිවිල් ජීවිතයක් කියලා තිබ්බේ නැහැ. ඉතින් ඔහම ඔහම ඉඳලා කෝණරින් කඳුරේ ඉදදී මට හම් වෙනවා හරියටම 92 වගේ මට හම් වෙනවා නිවාඩුව, පළවෙනි නිවාඩුව. කියන්නේ මාස 9කට පස්සේ. මාස 9කට පස්සේ හෙට උදේට මම නිවාඩුව මේ හෙට උදේට දැන් යන්න මම මගේ බඩු හදාගෙන කඳුරෙන් පිටත් වෙන්න සූදානම් වෙලා ඉන්න මොහොතක ඊට පහුවෙනිදා එනවා කෝපල් අබේසිංහ කියලා හිටියා. මගෙන් ඉල්ල ගන්නවා ලිව් චිට් එක. ඉල්ලලා කියනවා සෝරි කිව්වා. ලිව් කැන්සල් කරලා දන්නවද වෙලා තියෙන වැඩේ. අලි මංගඩට ගහනවා. ඒ හින්දා පුතා දැන් නිවාඩුව අමතක කරන්න කිව්වා. අමතක කරන්න කිව්වා. ඊට පස්සේ ඉතින් නිවාඩුව අවලංගු වෙනවා. අවසානයේ අලිමංගඩට අපිට යන්න සූදානම් වෙන්න වෙනවා. ඊට එදාම එදිනම කඳවුරත් එතනින්ම විඩ්‍රෝ වෙනවා. කොහොම හරි ඊට පස්සේ සියලු කඳවුරේ සියලු බඩු බාය රාජ්‍යත් සමග අපි බලෑනියම විඩ්‍රෝ වෙනවා මේ ගමන යන්න. කොහොම හරි නැවකට නැගලා පුල්මුඩේට ඇවිල්ලා එතන ඉඳන් ඒ කියන්නේ ආධුනිකයෝ අපි ඉතින් 24ක් දන්න මේ යන්නේ කොහෙද වෙන්නේ මොනවද කියලා දන්නේ නැහැ. අලිමංගඩ ඊට පස්සේ ඉතින් අපි අලිමංගඩ කඳවුරට හරියටම මං හිතන්නේ මාසයකට ආසන්න කාලයක් අපි කඳවුරට ගියා. එනකොට කඳවුරේ සොල්දාදුව තුවාල වෙලා ඒ කියන්නේ බර විනාශ වෙලා ඉවරයි වෙන්න ඕනි හැටි. නමුත් අර අභීත මේ සොල්දාදුවේ කිනලදී දැක් ගාමිණි ඉතින් මාසයක් ඒ මාසයක් ගියා කියලා දැනගත්තත් ඇත්තටම දින මොකද යුද භූමියක මේ දින කාලය ගැන එහෙම හොයන්න වෙලාවක් නැහැ. අර හමුදායෙන් හම්බ වෙන කියන්නේ සෝදාදුවන්ට හම්බ වෙන සලාක මේ පැවිසිතර සලාක පැකට්ටුව. ඕකේ තියෙනවා චීස් ටින්. එයා හැම සෝදාදුවම බොහෝ වෙලාවට ඔය චීස් ටින් එකහව කරනවා ගෙදරින් යන්නේ. මාත් එහෙම තමයි එකහව කරේ. ඉතින් ඔය චීස් ටින් 30ක් එකහව වෙලා තිබ්බා. ඒ කියන්නේ චීස් ටින් 30න් තමයි දැනගත්තේ හරියට මාසයක් මේ ගමන එන්න ඇවිල්ලා තිනවා කියලා. එතකොට ජෙනරල් කොබ්බගඩුව එතුමා තමයි මෙහෙම නිලධාරී වශයෙන් ඉතින් ඇත්තටම අභීත සෙන්පති කොබ්බගඩුව ගැන මේ රටේ මිනිස්සු ගොඩාක් ආදරය කරපු හමුදාවේ හැම සොල්දාදුවෙක්ම ආදරය කරපු චරිතයක් තමයි. එතුමා ඉතින් හිතාගන්න බැරි එතුමා මේ අපිට අහිමි වෙනවා. ඒවට හේතු සාධක ඇත්තටම දන්නේ නැහැ. ඒක තත්ත්වවාදී ප්‍රහාරයක්ද ඒක අපි කොතනින් වුණාද කියලා තවමත් එතුමාට වෙච්ච දේ හොයාගන්න බෑනේ. ඉතින් මේ කොහොම හරි මාසයක ඒ ගිහිල්ලා ඉතින් ඔපරේෂන් එකක් ගිහිල්ලා ඊට පස්සේ බ්ලොක් ලිව් එකක් හම්බ වෙනවා බලෑනියටම. හම්බ වෙනවා බ්ලොක් ලිව් එක නිවාඩුව ප්‍රකාශයටපත් කරන්න එන්නේ ඩෙන්සල් කොබ්බගඩුව මේ තමයි එන්නේ. එතුමා ඇවිල්ලා අහනවා ඉතින් ආධුනික වෙන අපෙන් අහනවා කොච්චර කාලෙක නිවාඩු ගියේ නැද්ද කියලා. දැන් මම කියනවා මාස 10යි කියලා. ඉතින් මාස 10 දින 20ක් දෙන්න මෙයාට නිවාඩු. එතුමා අපේ අනුදැතුමාට කියන දින 20ක් දෙන්න. ගොඩක් කටියට එහෙම හම්බුනේ බස් දාලා ලංකාවේ හතර වටේටම දලිත එතුමා ඒ දීලා ඊළඟට තවත් තියෙනවා මේ නිවාඩු වෙලා ඇවිල්ලා තවත් ඊළඟ එක දිනක ඊළඟ තමයි බලවේගය. ඒක කියන 1-4 බේස් කියලා කොටිනේ කෑම් 14කට. එතකොට SF එක කමාන්ඩෝස් එක අපි සාමාන්‍යයෙන් ওই 5 වෙනි ගවන බලයනිය කියන්නේ යුද භූමියේ බොහොම වෙලාවට මේ SF ලා කමාන්ඩෝස් ලා අනිවාර්යයෙන් ඉන්න බලයනිය. ඒ කියන්නේ අපේ CEO අපි ආධුනික විදිහට යද්දී අපි හිටපු මුල්ම CEO කර්නල් RKGB විජයරත්න. එතුමා බොහෝ වෙලාවට මේ සොල්දාදුව කෙනකට මාර මොරල් එකක් දුන්න කෙනෙක් තමයි බ්‍රිගේඩිය මේ කර්නල් විජයරත්න කියන්නේ. එතුමා සමහර හමුදාවේ වේල් 3යි ආහාර වේල් 3යි තියෙන්නේ. එතුමා ආහාර වේල් 4ක්. ඒ කියන්නේ හැන්දෑව 3ටත් කැම එකක් එනවා. කන්න බෑ ඉතින්. එතුමා මේ විදිහටම ඒ කියන්නේ සොල්දාදුවම මාර විදිහට ඕම් අප් කරපු කෙනෙක්. අපි බලෑනිය මාදරේ. ඉතින් එතුමා සමහරවිට මේ වෙනකොට ජීවමාන නැතුව ඇති. ඊට පස්සේ කොහොම හරි ඉතින් ඊට පස්සේ අපි යනවා ඒකට ඒ ගිහිල්ලා අපි කැම්ප් 14ට ගහනවා. ගහලා ආපහු බ්ලොක් ටීවී එකක් හම්බ වෙනවා. ඊට පස්සේ
කොහමරි ඒ රාජකාරි අවසන් වෙලා අවසානයේ යනවා වෙන්නේ පලාලි තිලිප්පිලේ කියන ප්‍රදේශයට තමයි ඊළඟ රාජකාරි වලට යන්නේ. ඒ ගියාම එතකොට හිටි අනන්දදලාරතුමා ඒ බලයනියම හිටපු මේ දෙවැනි අනන්දදලාරතුමා කර්නල් විජේසිංහ. එතුමා තමයි ඊට පස්සේ අනන්දදලාරතුමා බවට පත් වෙන්නේ. එතුමා දවසකදී යෝජනා කරනවා මේ ඒ වෙනකොට ඇත්තටම මේ හමුදා පොඩ පොඩ මොඩිෆයි වෙන්න ගත්ත කාලේ. මේ කියන්නේ හමුදාට ගොඩක් වෙලාවට ඇත්තටම අවි ආයුධවල. ඒ කියන්නේ බර T-56 වගේ ආයුධ එතකොට LMG, GPMG වගේ ඇරුණකොට මෝටාරේ ඇරුණකොට ගොඩක් දේවල් තිබ්බේ නැහැ ඇත්තටම. ඉතින් ඒක ඇත්තෙන් පොඩි පසුබැස්මක් තිබ්බා. කොහොම හරි ඒකම මේ දැන් චන්ද්‍රිකා මැතිනිය බලයට පත් වෙන ජනාධිපති නිවෙනවානේ. එතුමිය ඇත්තටම කාන්තාවක් නැතේවා කියන්න ඕනි. මොකද මිනිස්සුගේ හැම වෙලෙම නරක දකින්නගේ හොඳ පැත්තත් අපි කියන්නේ බෑ. අපි කවදාවත් හොඳ කියන්නේ නැහැ නේ. එතුමිය කාන්තාවක් වුණාට මං හිතන්නේ මාර සොල්දාදුන්ගේ මොරල් එක මාර විදිහට අප් කරා කන්කසන්තුරේ සිමෙන්ති ෆැක්ටරියේ පිරෙන්න එතුමිය අවි ආයුධ වෙඩි දරුවේ සියල්ල ගෙනල්ලා එතුමිය තමයි ආරම්භ කරේ රිවිලස මෙහෙම මේ එතුමියගේ කාලේ. ඉතින් මේ එතන ඉඳන් පොඩ්ඩ කියන්නේ ඒරියා තත්ත්වවාදීන් කියද තිබේ ඒරියා පොඩ්ඩ හමුදා අතර පත් වෙන්න පටන් ගත්ත කාලේ ඒ කාලේ. ඉතින් කොහොම හරි මේ එහෙම කරගෙන ඉන්නකොට මට එක දවසක මේ අනදිරාතුමා කියනවා තමුන් ලෑස්ති වෙන්න ඕනි මේ රයිඩර් හෝස් එකක් පටන් ගන්නවා. ජීවිතේට බයික් එකක් පැදලා නැහැ වෙනකොට හමුදා කියන්නේ ඇත්තට මේ කාලේ වෙනකොට අපිට බයික් අත පුස්සයිකලක්වත් කියන්නේ අපිට පදින්න පුළුවන් කාලයක් නෙවෙයි ආ. ඒ කියන්නේ ලංකාව ඇත්තට මොඩිව මේ මතකනේ සාමාන්‍ය මිනිස්සුකට අවුරුදු 7ක් 8ක් වෙනකොට මතකයන් තියෙනවා. ඉතින් මම දන්නවා කිය අපේ රට තිබ්බේ කොතනද කියලා. ඉතින් කොහොම හරි ඇත්තටම බෑ ඉතින් හමුදාවෙන් කියන්නේ අනට අපි කීකරු වෙන්නේ බෑ. ඉතින් යනවා ගිහින් ගියාට පස්සේ මාස කෝස් එක කරන්නනේ කන්කසන්තුරේ සිමෙන්ති ෆැක්ටරිය ඇතුළේම තමයි කරන්නේ. ඉතින් මාස 3ක් හරියටම මේ යතුරුපැදි පාඨමාලාව හැදෑරුවා. හදාරලා මේ ඇත්තට මේ පාඨමාලාව හදාරද්දී සොල්දාදු දෙන්නෙක් විතරක් මේ කියන්නේ අනතුරු වලින් මිය ගියා. ඉතින් කොහොම හරි ඊට පස්සේ මොන වගේ පාඨමාලාවක්ද තිබුණේ? ඒක ඇවිල්ලා ඇත්තටම ගිහිල්ලා ඒ කියන්නේ සෙනික ප්‍රහාර එල්ල කරන්න. ඒ යතුරුපැදි යොදාගෙන සෙනිකව ඇත්තටම ඒකේ පස්සේ තමයි අපිට තේරුනේ. ඒ කියන්නේ රෝද 4 වාහනයක් යුද භූමියක දාගෙන යනකොට බරපතල ගැටලු තිබ්බා. මේ රටේ නීතිය අනුව යුද භූමිය වාහන පදින්න හැකියාවක් තිබ්බ නැහැ. තියෙන උපරිම වේගයේ වාහනේ 200 පෑගෙන නම් පාගල යන්න ඕනේ. නැත්තම් පැති බෝම්බයක්, බිම් බෝම්බයක්, පීඩන බෝම්බයක් හරි ක්ලේම් එකක් හරි අනිවාර්යෙන් බ්ලාස්ට් කරනවා. රේදුරා මාර මානසික මේ අධිදේකේ ඉන්නේ. පිටිපස්සේ ඉන්න සොල්දාදුවෝ බේර ගන්න ඕනි, අවි ආයුධ ටික බේර ගන්න ඕනි. සමහරලාට වාහනේ නොහිතන විදිහට කියලා වාහනේ හැප්පෙනවා. ඉතින් යුද භූමියක ඒක තමයි ඇත්ත කතාව. ඉතින් මේ කොහොම හරි මේ යතුරුපැදිය යොදාගෙන කරන්න ගොඩාක් දේවල් තිබ්බ. ඉතින් ඒක ටිකක් බාරෑරුම් රාජකාරියක් වුණා. සමහර පසු කාලීන පුහුණු හදාරලා ඔක්කොම කරලා දුන්නාට පස්සේ තමයි තියෙන්නේ මේකත් ජීවිතයයි මරණය අතර සටනක් කියලා. කොහොමද යුද භූමියක තියෙන්නේ ජීවිතය මරණය අතර සටනක් තමයි. ඒක තමයි පුහුණුවක් දීලා ඒ පුහුණුවෙන් කියනවනේ අර කතාවටත් කියනවා මේ කියන්නේ පුහුණුවේ දිහලන දාඩිය යුද භූමියේදී රන්නහ සමානයි කියලා. ඉතින් කොහොම හරි මේ යතුරුපැදි කණ්ඩේ කොහොම හරි ඉතින් පාඨමාලාව හදාරලා ඊට පස්සේ අපිව දැන් 26 වෙනි බලසේනාධිපති විදිහට ඉතින් එතුමා තමයි මේකේ මේ පළවෙනි ආරම්භක ප්‍රධානිය. ඉතින් එතුමා කනල් හමංගම එතුමාත් පසු කාලීනව තත්ත්වවාදී පැහැර ලක් කළා. මේ යන එතුමාගේ ගෙවල් මං හිතන දන්න තරමට කුරුණෑගල ප්‍රදේශයේ එතුමා මේ යන. එතුමන් ලොකු මේකක් දෙන දැන් එතුමාටත් පේනවා මේ රයිඩ් ටීම් එක යොදාගෙන ලොකු කාර්යයක් කරන්න පුළුවන් කියලා. මොකද සමහර වෙලාවට කම්පැනි දැන් උදාහරණයක් ගත්තාම කම්පැනි එකේ තියෙන ඇල්ෆා බ්‍රාවෝ චාලි ඩෙල්ටා එකෝ කියලා එහෙම කම්පැනි තියෙනවා. සමහර වෙලාවට මේ එක කම්පැනි එක මොකද ඒ කාලේ මේ ෆෝන් තිබ්බේ නැහැ. බොහොම කියන්නේ අපහසුකම් තිබ්බ කාලයක්. ෆෝන් ආයේ 95 වගේ කාලේ තමයි ආවේ. ඒත් අය ලොකු ගඩොල් වගේ ෆෝන්. ඉතින් මේ රේඩියෝ සෙට් එක අතිශය වැදගත්. සෙට් එක හරහා තමයි ගොඩාක් දේවල් වෙන්නේ. ඉතින් සමහර වෙලාවට මේ යතුරුපැදිය යොදාගෙන කරන්න ගොඩාක් දේවල් වෙනවා. සෙනික පෙහාරෙල්ල කරන්න. සෙනික පෙහාරෙල්ල කරන්න මේ වගේ දේවල් වලට යතුරුපැදිය යොදාගත්තා. ඉතින් එහෙම ක්‍රියාන්විතයක් කරා අපි. හරියට මේක ඇවිල්ලා 1994 වගේ. අපේ හිටියක් මේ මේජර් එතුමාගේ නමත් ළමහේවා කියලා. එතුමාගේ නම වෙනස් කරා පසු කාලිනම එතුමා දවසක් ඇවිල්ලා අහනවා මේ අපෙන් අහනවා රයිඩ් ටීම් එකේ අහනවා මෙහෙම මේක තියෙන මේක දවල් කරන ක්‍රියාන්විතයක් පුළුවන්ද සහයට එන්න කියලා. ඉතින් කොහොමත් සෝදාද බෑ කියන්න බෑනේ. අපි කොහොමද එන්න
ඉති පසිටින් එතුමා එකත් දවසමන් කියන්න කිව මේක සෙනක පහාරයක් කිව ඉතින් පහාර දෙනක මෙතන ඉන්නක සත්වවාදී කණ්ඩායම සාමානෙන් දොළො පාර්ස් දෙනකොට ප්‍රමාණයක් ඉන්නකෝ මේ කියන දැන. එතකොට මේ හිටපු සෙට්ගේ කියන දෙමල වචන පොඩ තේරුම් ගන්න අපර සෙට්ගේ මම ඉතින් අර හබුද ලැබිස ගොඩක් වෙලාට දෙමල කට්ටියත් එක්කලා හිටියදී මට සාමාන්‍ය දෙමල භාෂාව පුළුවන්. මට ගෙනත් දුන්න අවුරුදු 12ක විතර මේ දරුවේ ගෙනලා දීලා ගියා මූත් වෙලා තස්තවාදීක්. එහෙම තමයි එතුමාගේ භාෂාවෙන් කිවි. ඊට පස්සේ දැන් මෙයත් තස්තවාදීක් කියලා තමයි බාර දුන්නේ. මෙයා දන්නවා මේ සියලු විස්තර. ඒ හින්දා කොල්ලට අනතුරක් කරන්න එපා කිව්වද ඉතින්. ඇත්තරම අපේ තිබ්බා මේ මතයක් මේ සොල්දාදුව කියන්නේ මේ දෙමළ ජනතාවට අනේක විදිහ මේ කියන්නේ පීඩනයක් ඇති කරන එහෙම නැහැ ඇත්තරම. ඒවා කියන්න ඕනේ අපේ පාලකයන්ට බැරි වුණාට අපි කියන්න ඕනේ ඒවා අභිමානේ. අපිට අපේ රටේ අපේ මායින් ගම්මාන කියලා කොටසක් තිබ්බනේ. ඒක මායින් ගම්මාන වල මිනිස්සුන්ගේ අම්මලාගේ බඩවැල් එළියට ඇදලා දරුවෝ එළියට දාලා තිබ්බට අපි ඒ විදිහට හැසිරුන්නේ නැහැ. තත්ත්වවාදියට වුණත් අපේ වතුර බෝතලෙන් අපි වතුර ටික බීලා ඔහුගේ ජීවිතේ රැකගන්න උත්සාහ කරනවා කියලා උඩේ තිබ්බනේ. හැබැයි ඉතින් අනට කීකරන දේ කාට වෙඩි තිබ්බා. නම් මොකද තුවක්වත් තියාගෙන මේ රටක් විනාශ කරලා දෙක දිහා බලා ඉන්න බෑනේ. ඒකනේ සොල්දාදුව මේ රටේ ජනතාව මේ සොල්දාදුව එක්කලා අපිට තුන් වෙල කන්න බොන දීලා වැටුපක් ගෙවලා බලාපොරොත්තු වෙන රටේ ජනතාව. ඉතින් ඒ දේ කරා මේ ඉතින් කොහොම හරි මේ ආව දීලා ඉතින් අපිට යන්න වෙනවා මේ දවසක මේ මේක වටලන්න. ඒක ටිකක් නොහුරු මොකද මේක තියෙන නෙල්ලියඩි සහ පේදුරුදුළු අතර සාමාන්‍ය කිලෝමීටර 3ක 4ක තමයි දුරස්ත ප්‍රමාණයේ තියෙන දුර. ඉතින් මේ අපි හිටියේ නෙල්ලියඩි. ඒ අවට හිටියා මේ සිවිල් ජනතාවත් ඉතිරිය තත්ත්වවාදී. අපිට හරිය ගැටලුවක් තිබ්බා තත්ත්වවාදියා කවුද සිවිල් පුජ්‍යලයා කවුද කියලා. එතකොට ওই බලසේනාව බාරව හිටියේ බ්‍රිගේඩියර් ලැරී විරත්න කියලා මේ බලසේනා අධිපතිවරයා. එතුමා යම් නියෝගයක් කරා පසු කාලේන 2005 වගේ මං හිතන්නේ සාමග විසමකුත් ගැහුවා. එතුමා කිව්වා මේ ජනතාවට යද්දි බැඳගෙන යන්න කියලා. හැබැයි අපි සොල්දාදුවනේ බැඳන් යන්න ඕනේ තමයි. ඒක මනුස්සත්වේනේ. ඒක මනුස්සකම ඒක හොඳයි. හැබැයි ඉතින් අපි පුජ්‍යලිකව මං සොල්දාදුව කියලා මම කල්පනා කරා මේ මේ මේකේ අපිට තෝරගන්න බෑනේ හොඳ මිනිස්සයා කවුද තත්ත්වවාදියා කවුද කියලා. ඒක හරියටම අර 88 89 කාලේ වගේ. කොහොම හරි මේ ඉතින් අවසානයේ එතුමාටත් එතුමාම කිය එතුමාගේ මරණයත් එතන ඒ කාලය තුළම සිදු වුණා. මොකද අපි දැනග හිටිය සොල්දාදු විදිහට මේ තරම් මේ වැඳගෙන ගිහිල්ලා මේ කරන්න පුළුවන් යුද්ධයක් නෙවෙයි මේක. අපි ටික ඉතින් එතුමාගේ ආරක්ෂාවට හරි කොහේ හරි ගියත් අපේ ඉතින් දැන් මගේ බයික් එකේ මගේ පසුපැදිකරු ජයනිත්ති කියලා ඔයාගේ ගෙවල් මං හිතන්නේ මේ හික්කඩුවේ පැත්තේ. හැමදාම මං කිව්ව කතාවක් තිබ්බා. මං එයාට කියන්නේ ජයනිත්ති උඹ මතක තියාගන්න මේක ඔය කියන දේවල් අහගෙන ඉන්න. හැබැයි ඔය හැම දෙයකටම මේ කියන දේවල් කරන්න කියලා මරණ නිකන් ඉක්මනින් වලඳ ගන්න ඕනේ. ඒ හින්දා ඉතින් අපි අර තීක්ෂණ බුද්ධිය සොල්දාදුව කියන්නේ තියෙන කට්ටකම තියෙන ඕනි සොල්දාදුවක ළඟ බුද්ධිය කියලා එක තියෙන්න ඕනි. නැත්තම් බෑ. ඉතින් ඔය අවස්ථාවක අපිට මේ දැන් මේ ඔප්පෙක් කරන්න වෙන්නේ මේ ක්‍රියාන්විතය කරන්න වෙන්නේ එතුමා නිවාඩුගේ කාලෙක. මොකද එතුමා සමාජලට ඒ වගේ ඒවට එච්චර මේ කැමැත්තක් දැක්වේ නැහැ. විහාර එල්ල කරනවට කැමැත්තක් දැක්වේ නැහැ. සිවිල් ජනතාවට හානියක් වෙනවා කියලා. ඇත්තටම සිවිල් ජනතාවට නේ ගන්න සතුරු හොයලා සතුර විනාශ කරන්න එපා. සතුරව නලවනලෝ ඉන්න බෑ. ඉතින් අපි කොහොම හරි දවසක මේ ක්‍රියාන්විතය අරමුණව දවල් එකට අපි කෑම කාලා බයිසිකල් 10යි. එතකොට මට හම්බුනේ අර කොල්ලා ඉතකොට තත්ත්වවාදී ළමා සොල්දාදියෙක්. ඒගොල්ලොන්ගේ භාෂාව අපේ භාෂාවෙන් ගත්තහම ඉතින් දෙමළ භාෂේ මං දැන් මේ කොහොම හරි මේ කොල්ලා තමයි මේ තත්ත්වවාදීන්ට කෑම බීම ගිහින් අනම්මනම් ප්‍රවාහණය කරලා තියෙන්නේ මෙයා. එයාව තමයි ඉස්සෙල්ලාම අරන් තියෙන්නේ. ඒක කොහොම කරත් දන්නේ මේජර් ළමා හිම තමයි දන්නේ ඒක කොහොමද කරේ කියලා. එතමා ඒ කතාව කිව්වේ නැහැ. ඉතින් මේ තත්ත්වවාදීන්ට කෑම බීම ඒවුන්ගේ අවශ්‍යතාවයන් සපුරලා දෙන්නේ මේ කොල්ලා. ඊට පස්සේ දැන් හරියටම අපි දන්නේ නැහැ. දැන් පොට් එක අපි කිසිම දෙයක් දන්නේ නැහනේ. මැප් එකෙන් බීපින් කරා එච්චරයි. කොහොම හරි අපි ස්ථානයට ළඟා වුණා. දැන් අපි ওই කිව්ව ස්ථානට ලඟ වුණාම දැන් අපි ඉන්නේ තවත් කියන්නේ අපේ හමුදාසවලින් අපි දැන් කඳුර වලින් මිදිලා ගිහිල්ලා. කියන්නේ අපි ඉන්නේ වෙනම ඒරියා එකක. කොහොම හරි මේ එකවරම අර කොල්ල මේ ළමා සොල්දාදු එකපාරට ගහ ගන්න නැත්ත පුලි පුලි කියලා. දැන් ඇත්තටම පුලිය කියලා කැහ ගැවුවට පේන්නේ නැහැ කොයිපද නේද. මොකද තල් වැටවල් ගහලා දෙපැත්තේ ගෙවල් තියෙනවා දිගට තියෙනවා. කොහොම හරි අපේ ගිය කට්ටියත් එක දෙයක් කරා. එතනදී අපේ තිබ්බ මන් දැක්ක එක ලොස්කමක් එකපාරට ෆයර් එක පටන් ගත්තා. දැන් කොහෙන් ගහනවද කොහොම වෙනවද කියලා හිතා ගන්න බැරි වුණා. මන් දැන් අරයා දුන්න කොල්ලගේ අද්දක බැඳා. කරන්න දැන වෙන විකල්ප නැහැ නේ. කොල්ලගේ අද්දක බැඳලා එතන තිබ්බ ගහක මෙව්ව කරලා ඉවරලා
මම කරේ අපි ආපු බයිසිකල් තියෙනවා. දැන් අපේ බයිසිකල් කඳවුර පැත්තර නෙමෙයි තියෙන්නේ. අපිට හදිසියක් වුණොත් එන්න. ඒ බයි දැන් මේගොල්ලෝ ආපු ඔක්කොම ෆයරේ. මං අරයව තියාගෙන මම බයිසිකල් ටික ආපහු වෙඩි දැන් වෙඩි යනවා මේ වෙඩි ෂොට් මේ කියන්නේ උණ්ඩ යනවා මේ කන ළඟින් යනවා. මම බයිසිකල් ටික ඉතින් හැරව ආපහුත් ඒ කියන්නේ කඳවුර පැත්තට. කොහොම හරි බොඩිස් අපි කොහොම හරි වැඩේ ඉවර වෙනකොට බොඩිස් අපිට හම්බුණා බොඩිස් 12ක්. බොඩිස් 12 ඒ අතරේ වුන් සයිලන්ට් කාල මේ සත්වවාදී සයිලන්ට් කාල කටේ සෙම බේරෙනවා. ඉතින් මං හිතන්නේ ආයුධ වලින් ගත්ත අපි වුන් T56 හැම එක හැම පුජ්‍යල ගාම තිබ්බා. ඊට අමතරව LMG තිබ්බා පිස්ටල් ඔය වගේ ටිකක් ගත්ත. මේ ඒකම අපිට වමනාවක් තිබ්බා. මොකද මේ අපිට වමනාවක් තිබ්බා. ඒ ගියේ සෙට් එකටම වමනාවක් තිබ්බා. බොඩිස් කවර් කරලා ගිනියන්නේ නැතුව පේන්න ගිනියන්නේ. මොකද ඒ ඇවිල්ලා මේ අර ජනතාව මෙව කරන්නේ නෙවෙයි බලායන සත්වවාදීන්ට දැනෙන්න. ඉතින් ඒකට සමහර වෙලාවට ඉහලින් ඒකට කැමැත්තක් දැක්වෙන. නමුත් බලසේනාධිපතිතුමා නොහිටපු හින්දා අපිට එහෙම ගැළලුවක් වුණ නැහැ. මේ මොකද සමහරලාට මෙහෙමයි ඒක බැලුවා මනුස්සත්වයෙන් වරද කරන්න පුළුවන්. නමුත් ඒක බලලා හරි ඉන්න සත්වවාදීන්ට තේරෙන්න එපේ මේ 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 අපි කරන මේ වැඩෙන් අපේ මේ අපේ විනාශය වෙනවා කියලා. ඉතින් ඒක කොහොම හරි මේ අවසානයේ බොඩිස් ටික අපි අරන් ගිය අපේ දරු රෝහලට ඊළඟ බාර දුන්නා. ඉතින් ඊට පස්සේ බලසේනාධිපතිතුමාත් එනවා. එවිල්ලා ඉතින් මම එතකොට අපේ මේකගේ බාරව හිටියේ මේජර් පුලිවිජයවර්ධන කියලා. එතුමා යෝජනාවක් කරන මේ මේ කියන්න විදිහ කරපු සොල්දාදුවන්ට උසස් වීමක් එහෙම නැත්තම් මොන හරි රණතුර පදක්කම හරි ප්‍රධානය කරමු කියලා. හැබැයි බලසේනාධිපතිතුමා ඒකටත් කැමැත්තක් දක්වන්නේ ඇත්තටම. හේතුවයි දන්නේ එතුමා ඒකටත් කැමැත්තක් දක්වන්නේ. නමුත් CEO මැදිහත් වෙලා එක් කරනවා. එතුමා යගේ පිළිසරම රණසූර පදක්කම මේ ඒකද තමයි හම්බුනේ. ඔව් ඒක තමයි රණසූර පදක්කම හම්බෙන්නේ. ඒත් ඒක බලයනේ වනදේලාරිතුමාට සතුටක් තියෙනවනේ තමන්ගේ බලයනේ කියන්නේ දේ කරානේ. සමහරලාට එතුමාටත් එතුමන්ලටත් මේ ගැටලු දැම්මත් දන්නේ. ඒක අපි දන්නේ නැහැ. හේතුව අපි දන්නේ. ඉතින් එතුමා ගොඩක් වෙලාවට කැමැත්තක් තිබ්බේ නැහැ. ඉතින් මේ කොහොම හරි අනදිරාරිතුමා ඒකට මැදිහත් වෙලා අපේ ඒක කියන අනදිරාරිතුමයි එතකොට තව හිටියා. කියන්නේ අපි සමග හිටියා මේ 8 වෙනි සිංහ රජමේන්තුව අනදිරාරිතුම. එතුමා ගාව තමයි අපි ඔය කියන්නේ අපේ බයික් දෙකක් තිබ්බේ එතුමා ගාව. ඉතින් එතුමත්ටත් ලොකු සතුටක් තිබ්බේ. එතුමත් කිව්වා නෑ අනිවාර්යයෙන්ම රණසූර පදක්කම මේගොල්ලන්ට අරන් දෙන්න ඕන. උසස් වීමක් දෙන්න බෑ රණසූර පදක්කම හරි මොන්ට ප්‍රදානය කරන්න ඕන කියලා ඒ මැදිහත් වීමෙන් තමයි ඒක හම්බෙන්නේ. ඉතින් අවසානයේ බලසේනාධිතුමාටත් මම හිතන්නේ යාපනයේ කියන්නේ පේදුරුතුරුවේ වැසියෝ එක වෙලා වෙනද සංගමයෙන් මම හිතන්නේ පාටි එකක් දෙනවා. ඒනකොට මන්තු කාලේ වෙලා යුදහම දරුවලට ඇවිල්ලා ඒ පාටියේදී එතුමාගේ විනාශය එතනින් සිද්ධ වෙනවා. පෙරේරා මහත්මයාට යුද භූමිය තුල තමන්ගේ වීරත්වය පිරිනිම්බු කරපු අවස්ථා නන්ද ප්‍රමාණ තියෙනවා. විශේෂම රයිඩර් ටීම් එකේ ඉන්නේ තීක්ෂණ බුද්ධියකින් සූක්ෂම ඇස් දෙකකින් තමන්ගේ ප්‍රහාරය දියත් කිරීමේ වගකීම දැඩි වේගාත්මක භාවයකින් යුක්තව මේ සැල්ලම කළ යුතුයි. මනා පුහුණුවකින් යුක්තව පස්වන ගැමුණු හේවා බලකායේ රයිඩර් ටීම් එකේ සමාජිකයෙක් විදිහට ඔහු රණ ශූර පදක්කමින් පිදුම් ලබනවා. හැබැයි එක්තරා තැනකදී නෙල්ලි අඩි කියන ප්‍රදේශයේදී ඔහුට බරපතල ප්‍රහාරයක් එල්ල වෙනවා. අපි සූදානම් ඒ ගැන කතා කරන්න. මොකක්ද උනේද? ඇත්තටම මේ නෙල්ලි අඩි ප්‍රදේශය කියන්නේ මේ තත්ත්වවාදීන් බහුල ප්‍රදේශයක් වෙලා තිබෙන මොකද සිවිල් ජනතාව තත්ත්වවාදී අපිට තෝරා බේරගැනීමේ බරපතල අපහසුතාවය තිබ්බා. කොහොම හරි මේ 1996 12 මාසේ 23 වෙනිදා දවසේ ටිකක් කඳවුර කාර්යබහුල දවසක් වුණා. කඳවුරේ සෙබළු මං හිතන්නේ 7-8 දෙනෙක් වගේ පිරිසක් පොලිස් නිලධාරි 3 දෙනෙක්. හැබැයි පොලිස් නිලධාරි 3 දෙනා මෙතනදී බේරෙනවා. සොල්දාදු 8 දෙනාම මේ මේකට මේ මේ සිදුවීමේදී මිය යනවා. එතකොට මේ යතුරුපැදියේ ඉන්ද්‍ර නැති වෙනවා. මොකද අපි රෑටත් නයිට් පැට්‍රල් යනවා. එහෙම ඉඳ යතුරුපැදියේ තෙල් නැති වෙනවා. හමුදා නීතිය තමයි අනිවාර්යම පසෙපද කරුත් ගමනාන්තය ආ යුතුයි යනවන කොතනට ගියත්. නමුත් එදා අවාසනාවක් විදිහට මේ පසුපදු කරුත් රාජකාරී බහුලතාවයේ නැහැ. මත මේ යතුරුපැදියේ නැහැ. එතකොට තනියම තමයි මට මේ ඉන්ධන ලබා ගන්න යන්න වෙන්නේ. ඉතින් කිලෝමීටර 4ක විතර දුරක් තමයි තියෙන්නේ මේ නෙලියට රවුන් එක ඉඳන් පේදුරුතුඩුවට. නමුත් නොසිතූ අන්දමින් මේ පේදුරුතුඩුව මේ ඉන්ධන පිරුම් වලට හමුදා ඉන්ධන පිරුම් වලට ගමන ආරම්භ කරලා සාමාන්‍යයෙන් කිලෝමීටර 2ක්වත් දුර මට යන්න හම්බෙන්නේ නැහැ. එකපාරටම හඬක් එක්කලා
ගැන වලනකොට මේ අත්බෝම්බයක් තමයි දමල ගහලා දෙන්නේ. මොකද තත්ත්වවාදී කාලේ කරන්නේ රයිඩීම ගතලා බරපතල විදිහට තරහින් හිටියේ. සොල්දාදුව සමහර අවස්ථාවල කරා මේ රයිඩලා රයිඩෝව මරලා බයිසිකලේ උඩටම දාලා ගිනි තීව අවස්ථාවක් තිබ්බා. ඉතින් ලොකු තරහකින් හිටියේ මේ කොහොම හරි ඇත්තටම දැන් එතකොට මට මතක තිබ්බේ කකුල හිරි වැටෙනවා. ඊට පස්සේ වෙන කවුරුත් නැහැ දැන් හමුදාවේ කියන්නේ වෙන කවුරුත් නැහැ දැන් සිවිල්. එතකොට ඒ වෙලේ පාසල හරියටම දවල් 1:45 විතර ඇති පාසල්. එතකොට නිල්ලියටි පාසලත් ඇරලා එතකොට සිවිල් ජනතාව එතනම තමයි එතන තිබ්බ මට මං හිතුවා දැන් මගේ ජීවිතේ අවසාන මොහොත තමයි මේ ලැබිලා තියෙන්නේ කියලා. මොකද කෙනෙක් ආවා ඇවිල්ලා මේ මගේ විපන්න කල්නකොට මං හිතුවා මේ තමයි දස්තවාදී තමයි මේ ඇවිල්ලා බලනකොට මේ ඒ ඉස්කෝලේ ගුරුවරයෙක් තමයි ගුරුවරයෙ ඇවිල්ලා කරේ. ඒ කියන්නේ මගේ අර විපන්න එක ඔහු මගේ මේ මං වැටලා ඉන්න පැත්තරම යට කරා විපන්න. එතකොට අර ඔය නෙල්ලියඩේ කඳුරම ආසන්නේ හිටියා මේ දෙමළ තරුණ දෙන්නෙක්. මට පොඩ්ඩක් දෙමළ පුළුවන්නේ. උන් ඇවිල්ලා මේ යතුරුපැදි මේ නඩත්තු කරන දෙන්නේ. නමුත් හමුදාවේ නීතියේ අපිට සේවාන් ලබා ගන්න අපි සේවා ලබා ගන්නවා නම් හමුදා ගැරේජ් එකකින් තමයි මේ දේවල් කරන්න ඕනේ. මේ ඉතින් කොහොම හරි කොච්චර වුණත් අපි සුළුසුළු වැඩ අපි රහසිගතව කරගත්තා. ඒ කියන්නේ දැන් සමහරලාට යතුරුපැදියේ චේන් එක පුරුල්ලා තියෙනවා ඕ වගේ දේවල්. ඉතින් ඇත්තටම ආමි මේකට දැම්මට පස්සේ වෙන්නේ සමහරලාට පැයෙන් කරන්න පුළුවන් එක සතියක් දෙකක් යනවා. වහන ගොඩක් එක් කරන්නේ. ඉතින් මේ තරුණ දෙන්න මාත් එක මාර විදිහට පිටවලා තිබ්බා. ඇත්තටම මම තත්ත්වයෙන් ඔවුන් සමහරලාට කියනවා මේ පාරේ යන්න එපා මේ ආවල්ලු මේ පාරේ ගියා මේ වෙලාවේ කියනවා. මා ඒක එහෙම පිටින්. ඔයගොල්ලෝ ඒ සමහරලාට ඒ තරුණව කියනවා ඔයගොල්ලෝ එකලා කතා කරලා වුණොත් අපේ බෙල්ල කපලා දායිත් දන්නේ නැහැ. අපිට වෙඩිදියායිත් දන්නේ නැහැ. එහෙමත් කියනවා. ඉතින් මගේ වාසනාවට මේ තරුණ දෙන්න එනවා ටක් ගාලා මේ මෙතනට. කොහේ හරි ඉඳලා පේදුරුදුරු ඉඳලා ඒ දෙන්න එනවා. ඇවිල්ලා ටක් ගාලා මාව දැක්ක විතර මේ දෙන්න දරබඩ ගාලා එක්කෙනෙක් යනවා මගේ මේ විස්තර කියන කඳවුරට. එක්කෙනෙක් මා ළඟට වෙලා ඉන්නවා. ඉතින් මට ඒක මාර හයියක් වුණා. ඒක කොහොම හරි විනාඩි 5ක් ඇතුළත කඳුරෙන් ආවා. එනකොට කියන්නේ සීයොත් එක්කලා මාව වාහනේ ආවා. ඊට පස්සේ මාව කෙලිම පේදුරුදුරු රෝහලට තමයි අරගෙන ගියේ. ගිහලා ඉතින් එතනින් පස්සේ මම දන්නේ දවස් කීපයකට පස්සේ මාව යුදහමදරවල මේ කම්පැනි විදියට ගෙනලා තිබ්බා. ඉතින් අවුරුදු ඊට පස්සේ මේ යුද භූමියෙන් පොඩ්ඩක් ඈත් වෙන්න වුණා කාලයක්. ඒ කියන්නේ අවුරුදු 4-5ක වගේ කාලයක්. මොකද මේ කකුල කපන්න යෝජනා කරා වෛද්‍යවරු. ලොකු ගැටලුවක් තිබ්බා මේ කකුලේ. කියන්නේ සර්ව වේලීම නතර වෙන්නේ. ඔය ගැල්ලු ගොඩාක් එක්කලා ඉතින් මට කියන්නේ රෙජිමේන්තු මැදට පුරුවිට තමයි රාජකාරී කරන්න හම්බුනේ. ඉතින් කොහොම හරි මේ ටික දැන් අවසානයේම මට වෛද්‍යවරු සමහරලාට මේ සැරවෙච්ච දැනුත් තිබ්බා. ඒ කියන්නේ මොකද මං වෙනුවෙන් මාර වෙහෙසක් දැරුවා කකුල කපන්න එක්ක දැන් ඉස්කෝලක ටයිම් කරන්න ওই වගේ යෝජනා ගෙනාවා. ඉතින් මම ඒකට කැමති වුණේ නැහැ. මං උත්සාහ කරේම කකුල මේ බේර ගන්න. ඒක ඒ කියන්නේ ඒක හයි ඇත්තටම. හයියක් තියෙන සොල්දාදුවෙක්ගේ මනස හයිය වෙන්න ඕනි. ඉතින් මනස වගේම හිත ශක්තිමත් වෙන්න ඕනි සොල්දාදුවෝ කියන්නේ ඒකයි. ඉතින් කොහොම හරි කකුලත් බේරගත්තා. ඊට පස්සේ ආපහුත් ඉතින් යුද භූමියට ගියාට සමහරලාට මටම තේරෙනවා මොන හරි ඇටැක් එකක් ආවොත් මං හින්ද තවත් සෙබළු පිරිසක් අසරණ වෙනවා එතන. සමහරට උන්ගේ ජීවිත පවා මං හින්ද අහිමි වෙන්න දැන් තියෙනවා. මොකද මට කියන්නේ මට වෙන දවස් ගැර දුවලා පැනලා කරන්න හයියක් නැහැ. ඉතින් සමහරලාට ඒකක අනඳ දාරිතුමා පවා කියලා දෙනවා මට. ඔයාගේ ඉදිරිපත් වීමට මම කැමතියි. නමුත් ඔයා හින්දා තවත් කීප දෙනෙකු ජීවිතත් නැති වෙන්න පුළුවන්. ඒ හින්දා ඔයා රෙජිමේන්තුවට ගිහිල්ලා ඉන්න සහල් රාජය කරන්න. නමුත් ඉතින් පුළුවන් උත්සාහ කළා කොහොම හරි කාලයක් ඇද්දි ඉතින් පොඩ්ඩක් අර යුද භීමයට යෑමේ ආසාව තමයි හැම වෙලේම තියෙන්නේ. ඇත්තට මේක තමයි තිබ්බේ. එතන තමයි මේ ඒක ඕනම කෙනෙක්ගේ මගේ නේ ඕනම සොල්දාදුවෙක්ගේ දකුණේ කඳුරකට වෙලා ඉන්නවට වඩා යුද භූමියට යන තමයි වැඩි කැමැත්ත දැක්වේ. ඉතින් මේ කොහොම හරි මට ඉතින් වසර 5ක් 6ක් වගේ කාලයක් ඉන්න වෙනවා මේ රෙජිමේන්තුවට වෙලා. ඊට පස්සේ ඉතින් ආයිත් මේ තියෙන බැලරුම් කම හින්දා ඉතින් අවස්ථා කීපයක් ගියාම කියන්නේ ඒකකේ තිබ්බ ස්ථානගතලා තිබ්බ පෙදවලට ගියාට මට තේරුණා මේක හරි අමාරු වැඩක්. ඉතින් ඊට පස්සේ කාල රෙජිමේන්තුවට වෙලා රාජකාරි කරද්දි ඊට පස්සේ 95 වගේ 2006 වගේ දවසක එක්තරා රෑක ඇත්තටම රාත්‍රී කාලයක මේ ඒ කියන්නේ යුද්ධයේ අවසාන කාලේ 2008 තමයි අපි යන්නේ රෑක මේ රෙජිමේන්තුවේ. දැන් මට මං මුරකුටියේ ඉන්නකොට මට මගේ සහෝදර සේවකවාදී කියලා කියනවා කොපල් පෙරර පෝලිං යන්න කියනවා රෑ 12ට විතර. ඉතින් මම ඒත් ඇහුවා මේ රෑ 12ට මොකද්ද පෝලිං කරන්න කියලා ගියා. යනකොට දැන් කඳුරේ හිටපු සියලුම දෙනා
තුවාල ගැන ආබාධිත සියලු දෙන කැජස්වලින් ඉන්න ඔක්කොම් පෝලිං කල්ල ඊට පසිතිෙන් ඇත්තරම තොරතුරු දුන්න ඇගගේ මේජ කොළොගොස් පිටි කියල කෙනෙක් නිලධාරිතුම තමහිට එතුමා කිව්වනෑ කත එතුමාගේ මේ පනාගොට ඇන්න දන ලැස්තෙන්න්න කිය. එවනට ඉතින් අපි ඉතින් මේ අපිත් මේගේ හොඳට කට්ටකාපු තැනිච්ච සොල්දාදුවන ඊට පසිති මට අනිත්ෝ බොහෝය කතා කරේ නෑ මං මං ඒ එතුමාගෙන් ඇහව්වා සර් මට කියන්න මෙන්න මේ කතාව. සර් යුදභූමිරන ඒ අපි දැනුවත් කරන්න. පසු බහින් නෑ දාල යන්න පැන්ල දුවන්නෙන්න. ඊට පස්ස එතුමා මාධ්‍ය හටිකක් කලා බලන්දලෙකුව උඹවගේ ඉතින් දහය පහලක් කින්න නම් ඔක්කොම මේ පිට්ටක වැඩි කරනවා කියල ඉට පසි අන්නර හිටපු සෙට්ටකත් පොඩ්ඩක් ඕමක් වුණ කතා ඊට පස්සේ මංකුව අයන අප පුද්ලික බඩු හර තනී නිපෝමෙන් යන්න පෑන යුදු මිරිකල එන්න පුළුවන් ඇත බැරිවිදි කියල දන්න ඉතින් අපි ඊට පස්සේ ඔක්කොම දෙනයි සියලු බඩු හය රජ අරග ගියයිතින් දෙදස් නමේ වෙනකං අපිට ගැන යුදභූමය ගැන යුද්ධ ඉස්සරහ යනවා අපි ඉති කිලම හතරක් පිටි පස්සෙන් තමයි දාරජිපිති කැචස්සලගේ සොල්ලාද තිටිය අපි දිරේතින් දෙදස් නමේ වෙනකං දෙදස් නමේ මැයි මාසේ දහට වනිද වෙනකං ඉතින් ඔය ටික තමයි අපි ඉදිරියට කරගෙන යීදී. 1990 ශ්‍රී ලංකා යුද හමුදාවට බැඳෙන ඔහු 2017 වෙනකන්ම තමන්ගේ යුතුකම යුද හමුදාව වෙනුවෙන් කරනවා. වසර 27කට අධික කාල සීමාවක් ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කරපු ඔහු දැන් විශ්‍රාම සුවයෙන් සිටින්නේ. එදා කළ කී දේ යුද භූමිය තුල ලැබපු අත්දැකීම් නිසාම ඔහු යුද්ධය සම්බන්ධයෙන් හසල දැනුමක් ලබා ගන්නවා. රණශූර පදක්කමෙන් පිදුම් ලබනවා. පස්වන ගැමුණු හේවා බලකාය තුළ රයිඩ ටීම් එකේ සමාජිකයෙකු බවට පත්වෙනවා. සතුරාට නොබියව පහර දෙමින් මේ මව්බිම නිදහස් කර ගැනීම වෙනුවෙන් ඔහුගේ නමත් රන් අකුරෙන් ලියවෙනවා. එනිසාම යද අපේ මේ වැඩසටහන ඔහුව තෝරගත්තේ. දැන් හැරිලා බලනකොට අපි 2024 වර්ෂයේ සිටින්නේ. මොකද හිතෙන්නේ රණවිරුවෙක් විදිහට එදා ලබාගත්ත නිදහස සහ වර්තමානය ගැන? වර්තමානය ගැන කතා කරත් ඇත්තරම දුකක් සහ කලකිරීමක් තියෙනවා. අපේ රටේ කියන්නේ මේ මෙහෙමයි. දැන් ඔය අපි කියන රණවිරුවා රණ කියපු වචන මේ බව මම මේ වචනේ රණවිරුවා කියන වචනයට අර්ථයක් දුන්නොත් සාමාන්‍යයෙන් සොල්දාදුවෙක් තමන්ගේ තරම අවුරුදු 18ක් අවුරුදු 20ක් වෙනකොට යුද හමුදාවට බැඳෙන්නේ ඔහුගේ සේවා කාලය අවුරුදු 22ක්. ඔහු සේවය නියම කරනකොට ඔහුගේ කාලය ඇවිල්ලා සාමාන්‍යයෙන් ඒත් ඔහු සාමාන්‍ය තරුණ වයසක අවුරුදු 40ක් මේ සොල්දාදුවා හමුදායේ අභිමානවත් නිලැඳුම ඇඳලා මම මේ කතා කරන්නේ පුජ්ජිලික ආරක්ෂකංශයේ පල්ලෙහාට දාලාවත් නෙවෙයි. හැබැයි අපේ රටේ පාලකයෝ කියන්නේ යුද්ධ කරන රණවිරුවා කියන මේ හඬ නගන පාලක හැම කෙනෙක්ම පාලකයෝ රට පාලනය කරන පාලකයෝ සහ යුද්ධ රණ දුන්නෝ. දැන් ඇත්තටම අපේ රටේ අපේ රටම ආදරය කරන කෙනෙක් මේ ජෙනරල් පොන්සේකා කියන චරිත ෆීල්ඩ් මාර්ෂල් පොන්සේකා කියන. හැබැයි එතුමා අද මම එතුමාගේ මේ විශේෂ දීමක් කියන්න මම මේ හැම වෙලෙම ප්‍රවෘත්ති බලන කෙනෙක් යුද භූමියෙත් මම රහසින් හරි ප්‍රවෘත්ති හැව්වා. අදරත් එහෙමයි. ඒකේ වෙනසක් නැහැ. මොකද මේ අපේ රටේ ෆෝන් එකක හැම වෙලේම ටච් කරගෙන ඉන්න මිනිස්සු තමන්ගේ පිටිපස්සෙන් එන මේ විනාශය සමහරවිට දකින්නේ නැහැ. එතකොට තමා ළඟට ආවට පස්සේ තමයි දකින්නේ. ඉතින් එතුමාගෙන් අහනවා මාධ්‍යවේදී කෝ කේක් ගෙඩිය කපන වෙලාවේ ඔබතුමා කවදා හරි දේශපාලනට එනවද කියලා. එතුමා ප්‍රකාශයක් කරනවා. පිස්සු දැව්වා මේ මජර දේශපාලනට වඩා මට දිනනකොට මේ මං මගේ අනට ක්‍රියාත්මක වෙච්ච මේ සොල්දාදුවන්ගේ සුබසාධනය හොයන්න ඔවුන්ගේ. හැබැයි එතුමා එහෙම කියලා එතුමා මාස 3ක් වෙනකොට ඔහු දේශපාලනට යනවා. එතුමා ඇතුලේ මම දන්නේ නැකට කොහොම වුණත් අපි ඔහුව විශ්වාස කරා. ඉතින් යුද්ධෙට අනදුන්නු ගොඩක් කට්ටිය හිටියනේ. ඒ හැම කෙනාම කරගෙන ඒ මිනිස්සු කතාවට කිව්ව රණවිරුවෝ කිව්වා රණසූරයෝ කිව්වා. හැබැයි ඒ හයිය හම්බුනේ ඇත්තරම ඒ හයිය දුන්නේ මේ රටේ මිනිස්සු. මේ රටේ මිනිස්සු කියන්නේ මේ රටේ ගොවිය කම්කරය දීවරය සාමාන්‍ය පන්තියේ මිනිස්සු තමයි මේ හයිය දුන්නේ. ඉතින් මොකද ඒකට හේතු සාධක තියෙනවා. මම මේ කියන්නේ එක පැත්තක් මේ පහළට දාලා කතා කරනවා නෙවෙයි. මොකද මේ රටේ සමහර තැන්වල තිබ්බනේ කියන්නේ සොල්දාදුවෝ බුරුතු පිටින් මැරෙද්දි සමහර තැන්වල බොහොම විනෝදකාමී සතුටු උයන් තිබ්බේ. එහෙම යුගයක් තිබ්බයි. ඉතින් පාලකයොත් එහෙමයි. මං වචනයක් මතක් කරනම් අර මේ යුද භූමියේ හිටිය හමුදාවේ ගායකයෙක්. මොකද මේ ගායකයා ඇවිල්ලා ලක්ෂ්මන් ගුණසේකර කියලා බොහොම පෙතාපවත් සොල්දාදුවෙක්. කොහු ගොඩක් වෙලාවට මේ හමුදාවේ සමහරවිට උසස් නිලධාරින්ගේ මේ නිලධාරින්ගේ මේ
මේකටත් යටත් මේ සමහරට උදාහරණ ලක්කෙන්නේ නැති. එයා ගායනා කරපු බොහෝ ගීතවල තිබ්බ මේ එක ගීතයක් මට මාත් ඒ ගීතයක කොටසක් මම අද කියන්නම්. පදමට වෙරියලා මතින් සොමියට සඳුළු ගල නගන් නුඹලා ජොලියේ ඉන්නේ අපේ බිල්ලට දීලා කියලා. ඇත්ත ඒක ඒක ඒ කතාවේ කියන කතාව නේ. මොකද යුද භූමියෙන් දැන් බැලුවාම සමහර තැන්වල එහෙම වුණා. ඉතින් අද වුණත් එහෙමයි. අපි දැන් උදාහරණයකට ගන්නකො ප්‍රභාකරන් ඝාතනය කරන අපේ රටේ මිනිස්සු මොකද කරේ? සිංහ පොඩිය අරගෙන කිරිබත් වෙලා කෑවා. දුර්ගන රජතුමත් යුද්ධයක් කරානේ. එතුමා කොහොමද කරලා තියෙන්නේ? දුර්ගන රජතුමා ඒ තමන්ගේ සතුරා තමාදෙන් ගිය මේ සතුරා වෙනුනොත් සීවටනක් හදලා දිනවා. ඉතින් මම කියන්නේ ඒ කියන්නේ සතුරු වෙන්න ඕනේ. මොකද රටක්ම විනාශ කරපු ප්‍රභාකරන් මරන මිනිස්සු සතුරු වෙන්න ඕනේ. අපිට ඊට වඩා දෙයක් නෑ. මොකද සමහර දේවල් ඇස් දෙකෙන් දැක්කහම මරලා පුච්චලා කන්න තරම් කේන්ති තිබ්බා. හරි. නමුත් අපි කතා කරන අපේ අර කියනනේ ප්‍රෞඪ ඉතිහාසයක් තියෙන අපි ඇවිල්ලා බුදුදහම ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ කියන්නේ බොහොම ඒ කියන්නේ මං හිතන්නේ ලෝකේ උතුම්ම චරිතය බුදුහාමුදුරුවෝ කියන්නේ. ඒ චරිතයට හැරගෙච්ච කොටසක් නෙමෙයි ලංකාවේ ඉන්නේ. ඉතින් ලංකාවේ මිනිස්සුන්ට මේ මහත්යෝ හැම දෙයක්ම දවසක් දෙකක් දින හතක් යනකොට මතක් අමතක වෙනවා. ඒක අර සුනාමියෙත් එහෙමයි මේ හැමදැනදීම එහෙමයි. මිනිස්සුන්ගේ ලෝකවලදී මිනිස්සුන්ට මරණය ළඟට ආවම තමයි මතක් වෙන්නේ අපි මරණයට දැන් ලං වෙලා ඔන්න එතකොට කැහැ ගන්නවා. එතකොට සමාජයට විනාශය වෙලා ඉවරයි. දැන් උදාහරණයට අපි ගමුකෝ. දැන් අපේ රටේ පාලකයෝ ගැන කතා කරන්න මම එහෙම සතුටක් නැහැ. පාලකයෝ ගැන ඇත්තටම සතුටක් නැහැ. සොල්දාදුවගෙන් තවත් මේ රටට වැඩ ගන්න පුළුවන්. මේ රටේ උන්නතිය වෙන මේ රටේ දියුණුව වෙන සොල්දාදුවෙන් ගන්න ගොඩක් වැඩ තියෙනවා. ඔහුට ඔය ඇත්තටම සමහර සොල්දාදුවන්ට ඒක හම්බෙන්නේ නැහැ. වසර 20ක් අවසාන වෙනකොට ඔහුට දෙන වෘත්තිය පුනුව කියලා සමහරුන්ට දැන් ඇත්තටම අපි වගේ කටිරේ එකත් හම්බුන්නේ නැහැ. මේ ඉතින් ඒ සොල්දාදු අවසානයේ සමහර මං කවදා මම මේ පල්ලෙහාට දාලා කරන්නේ මං ඇඳ යුනිෆෝම් එක එකයි ඒක තමයි අභිමානවත් නිලැඳ මේ නිලැඳ මැදුවේ මේ රටේ මිනිස්සු සමස්ත මිනිස්සු තමයි මේ නිලැඳ මැදුවේ ඒ හින්දා ඒ නිලැඳ මට යටින් තවත් නිලැඳ මගේ නැහැ මං සිකියුරිටි කාර් එක කළා 1200 කට මං පඩිය වැඩට යන්නේ ඒකද ඒකේ මම මේ අනිත් මිනිස්සුන්ට මේව කරනව නෙවෙයි ඒ හින්දා ඒ සොල්දාදුවට තැනක් හදලා දීම පාලකයන්ගේ වගකීම ඒ කියන්නේ ඔයා අර ඕක කියලා තිබ්බා ජේ.ආර්. ජයවර්ධන මහත්තයා හිටපු ජන කියන්නේ හිටපු ජනතාව ඒතුමා කියලා තිබ්බා අර පීඩසි කොප් එක අණ්ඩක් ඇඩුවාම ඕන තරම් ගන්න බුණා මොකද ඒ එතුමා ඒක දැකලා කියලා දිනේ කියන්නේ මේ රටේ අර අසරණ මිනිස්සුන්ගේ දරුවෝ කියන්නේ ඕන වෙලාවක ගන්න පුළුවන් කියන එක තමයි එතුමා අදහස් කරලා තිබ්බේ. ඉතින් ඒ පාලකෝ එදා ඉඳන්ම මේ බලලා තියන්නේ අපේ රටේ පල්ලෙහා පන්ති දිහා බලලා තියන්නේ මේ විදිහට. ඒ හින්දා සොල්දාදුව කියන කෙනා ඉන්න ඕනේ ඊට වඩා අපේ පිතාපවත් විදිහට. A9 පාරේ යන අද යන මිනිස්සු දන්නේ නැහැ A9 පාරේ යන බස් එකේ මිනිස්සු දන්නේ නැහැ සොල්දාදුව කී දෙනෙක්ගේ ලේද ওই පාරේ හැල්ලලා තින්නේ කියලා කවුරුත් දන්නේ නැහැ. ඉතින් එහෙම යුගයක් තිබේ. ඒක අමතක කරන්න හොඳ නැහැ. ඒ හින්දා අර යුද්ධේ සමරුන් දවසේ නම් ඉතින් අර රජයේ මැදිහත් වෙලා දෙයක් කරන නිසා අපේ රටේ මිනිස්සු කොහෙද කියන්නකෝ පන්සලකට ගිහිල්ලා මිනිස්සු විතරක් නෙමෙයි උදාහරණයක් රණවීර වගේ බිරිඳ ඉන්නම් රණවීර වගේ අමතක තියෙනවා ඒ මිනිස්සුන්ට අමතක කරලා දෙන්නේ. හැබැයි එක දෙයක් මතකයි මිනිස්සු. මොකද්ද මතකයි? පඩිය යන දවසට පඩිය ගන්න මිනිස්සුන්ට මතකයි. ඉතින් මම දන්නේ ඒ රත්තරන් කොල්ලෝ ඒ කියන්නේ මට පේන්නේ මගේ බිරිඳට මගේ දරුවට මගේ අම්මා තාත්තට මම උන්ට ආදරේ. මොකද මම ඒක අත්විඳන්නේ. ඒ හින්දා මට ඒ දුක තියෙනවා. ඉතින් ඒ සොල්දාදුවෝගේ ඒ අයටත් තිබ්බනේ අපිට වගේම විවිධ ප්‍රාර්ථනාවන් තිබ්බා. ගෙයක් හදාගන්න විවාහයක් වෙන්න විවිධ දේවල් තියෙන්නේ නැති. නමුත් ඒ උන්ගේ හයිය උන්ගේ ලේ කඳුළු උන් වපුරපු ඒ අස්සන්නේ ප්‍රතිඵල අද මිනිස්සු භුක්ති විඳිනවා. ඉතින් මිනිස්සුන්ට අමතකයි. ඒ හින්දා යුද භූමිය වුණත් අපි දැක්කේ පාසලේ මොන්ටිසෝරි යන දරුවා වෙනවා මේවා ඇත්තරම මේ කිව යුතු කතා. මේ මොන්ටිසෝරි දරුවා වෙනවා මේ මොනහරි රස කැවිලි පැකට් එකක් ඒකේ එනවා නැවුම් චොක්ලට් එකක්. ඒක සමහරවිට කාලේ අවුරුද්දක විතර කාලයක් තියෙනවා චොක්ලට් එක මේ කාලේ එක්ස්පයර් වෙන්න. නමුත් අපේ රටේ දින ඔය බොහොම පිළිගත්තු කී ආයතනෙන් මම ඔය බලපු දේවල් පිළිගත් ආයතනෙන් එන අපේ රටේ බලනකොට මේ ඔව් ඒවල දෙන්නේ අපිට දෙන ආදරේ නෙවෙයි කාලය එක්ස්පයර් වෙලා මොකද ඒ ආදායම් බද්ධක හරිය මොකකින් හරි නිදහස් වෙන්න ඒ කරපු ඒ කරේ. ඒ හින්දා අපේ රටේ පුංචි මිනිස්සු තමයි හැමදාම මේ රටට ආදරේ කරේ. ඉතින් මේ හින්දා මම කියන්නේ හැම කෙනෙකුටම කියන්නේ සල්ලි තම තමන්ගේ මහන්සියෙන් තම තමන්ගේ සත්මහල් පාසාද හදාගත්තට කමක් නැහැ. තමන් සතුරෙන් ඉන්න ඕනේ හැම කෙනෙක්ම. මගේ ප්‍රාර්ථනාව මේ රටේ ඉන්න හැම මිනිස්සෙම සතුටෙන් ඉන්න ඕනේ. ඒ වගේම තවත් දෙයක් කිය යුතුයි. දැන් මේ වර්තමාන වෙනකොට ලෝකේ රටවල් කීපයක් ගිනි ඇවිලිමින් තියෙනවා. අපේ රටේ සමහරවිට දැන් ෆෝන් එකට හරි පරිගණකයකට හරි මේ ඇබ්බැහිලා ඉන්න මිනිස්සු දන්නේ නැහැ. මොකද ඒවා මං සොල්දාදුවෝ කියන මගේ ගෙදර වුණත් මගේ බිනද දරුවන්ට සමහරවිට ඒගොල්ලොත් ඉන්නේ මගේ මතේ නෙවෙයි. හැබැයි මම සොල්දාදුවෙක්. මම හැමදාම ඉන්නේ මගේ ආරක්ෂාව මම හදා ගන්නවා. මට පෙවුනොත් මොන හරි මෙතන අනතුරක් වෙනවා කියලා මම උත්සාහ කරනවා. හැබැයි මං කියන දේ පිළිගන්නත් මම ඒක අතහරිනවා. මොකද මගේ ජීවිතේ වෙල ගන්න ඕනේ. මට කොයි වෙලාවරි මරණ එයි. ඒක ස්වභාවික මරණයක්. ඒ කියන්නේ මම මැරෙන්න දවසක් ඒ වේ මට හැමදාම ජීවත් වෙන්න වෙන්නේ.
එතකොට ඒ මරණ මාළඟට එයි. ඒක මං ආදරෙන් බාර ගන්න ඕනේ. ඉතින් ජීවමානව ඉන්නකම් මේ වැඩදායි පුජ්‍යලේ කියලා කාගේවත් හිත රිදවන්නේ නැතුව මිනිස්සු අපි දිහා කොහොම බලනවද දන්නේ. ඒක ඉතින් මිනිස්සුන්ද බෑ. ඒක මිනිස්සුන්ගේයි තියෙන්නේ. ඉතින් මම කියන්නේ සෝල්දාදුව කියන කෙනා ඉන්න ඕනේ මීට වඩා ඉහළින්. ඒක අර කොටසක් විතරක් ඉඳලා නෑ. මොකද මේ රටේ මම ගිහිල්ලා තියෙන මම මේ ජීවිතේ මම ලැබුවත් දැන් සම්භාරය මම සමාලලට මේ මියගිය සෝල්දාදුවගේ බොඩිස්සේ කරන් ගිහිල්ලා තියෙනවා ගෙදරට. ගියේ ඇතුළට බොඩිය ගන්න බෑ. ඒ කියන්නේ උළුස්ස කලවල තමයි බොඩිස්සේ ගන්න. ඒ තරම් පහළ පන්තියේ මේ දරුවෝ තමයි. ඉතින් උන්ගේ හයිය බලන්න කොච්චරද වටිනවද කියලා. ඒකින්ද මම කියන්නේ මම මේ කාත්කන් තරහට කතරවනේ. එහෙනම් කුරුඳු හතෙන් කොළඹ හතෙන් එවිනා ඒ දරුවෝ මැරේ කියලා බයරිදි. බෑ බෑ අර දරුවෝ ගියා. ඉතින් මේ එහෙනම් යුද්ධ කරා යුද්ධෙත් දිනුවා හැමදේම කරා. මම කියන්නේ සොල්දාදුව කියන එක කෙනා අභිමානවත් ඉඳින්න ඕනේ. මේ රටේ යුද හමුදාවනේ ත්‍රිවිධ හමුදාවම මම කියන්නේ එහෙම යන කොහේ හරි තමන්ගේ මේකට යනවා නම් ඒ යන්න ඕනි අභිමානවත් වෙනකට යන්න ඕනි. එහෙනම් මේ රට වෙනුවෙන් වැඩ කරන්න තවත් හයිය තියෙනවා. මම ඇත්තටම කැමති මේ වෙලාවේ මට කතා කරොත් එහෙම උදාහරණයකට මේ සටන් කරන රටවල් තියෙනවා. දැන් අපේ තියෙනවා මොකද්ද මලි මේ රුසියාව නෙමෙයි මේ යුක්‍රේනියත් නෙමෙයි මොකද්ද මේ ඊශ්‍රායල්. මට කතා කරොත් දැන් කතා කරලා තාවායතකම් අපහසුකම් පැත්තක දාලා ඒ හයියරනේ මොකද ලංකාව ගැන එතන ඒ තරම් සතුටක් නැහැ ලංකාව ගැන මේ ඉතින් මම කියන්නේ ඒ වගේම තමයි මේ අපේ රටේ ඉදිරිය අපේ රට ගැන ආරක්ෂාව සම්බන්ධයෙන් අපේ රටේ පුරවැසි උත්තරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ මොන හරි වුණාම ත්‍රිවිධ හමුදාවටයි පොලිසියටයි බැනගෙන ඉඳලා හරියන්නේ නැහැ. පුරවැසිය විදිහට බලන්න ඕනේ. දැන් මතක නම් දැන් අපේ රටේ තිබ්බනේ අපිට කොළඹ බස් එකේ යන්න බැරි. හරිද? ඒ කියන්නේ බස් එකේ අම්මටයි තාත්තටයි එකට යන්න බැරි. බෑග් එකක් අර බස් එකේ මේ වගේ ගහගෙන යන්න බැරි. යුගයක් තිබ්බනේ මේ අවුරුදු 15ක් යුද්ධය වෙලා වලි අවුරුදු 15යි වෙන්නේ. මේ 15ක් කියන්නේ මට ඒක හරියට අදියේ වගේ. ඒ හින්දා හැම මිනිස්සෙක් මේකෙන් තියෙනවනේ. තමන්ගේ තියෙන ඒ කියන්නේ තමන්ගේ තියෙන පැවතුම් තමන්ගේ තියෙන ගැටි එක තමන්ට. නමුත් පුරවැසිය විදිහට මම යෝජනා කරන්නේ හැම වෙලේ මේ රට ආදරෙන් ඉන්න සමේ මේක මං හිතන්නේ ලෝකේ තියෙන රටවල් වලින් මං දන්නේ අනිත් රටවල් මට අදාළ නැහැ. මගේ රට ගැන මට සතුටක් තියෙනවා. මොකද ලෝකයේ අනිත් රටවල් ගත්තම කොච්චර තාක්ෂණයෙන් දිනුනත් කොච්චර ධනවත් වෙලා තිබ්බත් ගිනි කඳු පුපුරනවා. මේ අපේ රටේ එහෙම ඉඳ හිට අනතුරක් වෙනවා, ගංගතුරක් වෙනවා. ඉතින් අපේ රටේ මිනිස්සු ඇත්තටම මේ රටට හැමදාම ආදරය කරන්න ඕනේ. අපේ රටේ මිනිස්සු එහෙම ආදරය කරන්නේ නැහැ. පුළුවන් නම් කුණු මල්ල පාරට දාන එහෙම මිනිස්සු ඉන්නේ අපේ රටේ. මම කියන්නේ සොල්දාදුව කියන කෙනා ඉන්න ඕනේ මීට වඩා ඉහළ දැනක. එයා සතුටින් ඉන්න ඕනේ හැමදාම. වරග්ගිය අය නැවත නැවතත් රට යන කුරුණෑකල අල් අකීම් 0772 816 816. අද අපි කතා කරලේ මේ පෙරේරා මහත්මයාගේ ජීවිත කතාව, රණ ශූර පදක්කමෙන් පිදුම් ලැබූ ඔහුගේ කතාව, වර්තමානයේ ඔබට මට බොහෝ දේවල් ගන්න තියෙන කතාවක්. මොකද අපි හැම මොහොතකම වීරත්වය සමහරක් වෙලාවට කතා කරනවා අතිශෝක්තියෙන් යුක්තව. හැබැයි සැබෑ විරුවන් මතකද, සැබෑ සෙබළුන් මතකද කියන කාරණාව ඔබටත් මටත් තීරණය කළ යුතුමයි. ඒ නිසා අපි ආයෙත් දවසක හමු වෙන බලාපොරොත්තු වේතුව ඔබතුමාගේ වැඩකට ඉතාම හොඳින් කරගෙන යන්නට ශක්තිය වාසනාව ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබත් එසේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.